අද කලින් ලෙසන් එකේ දෙවෙනි කොටස අපි අපි හදුවපතේ කම්පර්මන්ට් එකෙන් යම් කිසි ප්‍රමාණයකට පොඩි රිදම් ටිකක් දාලා පොඩක් හදුවා ඒක උගල ලෙසන් එක බලන්නේ නැති අද ඔයගන්ට කියලා ඉන්නේ තව මෙතනින් පස්සේ අපි කරගෙන යන මේ විශේෂ දෙයක් කරන්න තියෙනවා මොකද දන්නවද ඔයගොල්ලෝ මේ ඩ්‍රම්ස් ලයින් එක කොන්ටැක්ට් ප්ලේයර් එකෙන් මෙහෙම ප්ලේ එකට බලද්දී ඔයගොල්ලෝ බලනකොට මෙන්න මේ බලන්න පුළුවන් මෙන්න මෙතන ප්ලේයර් එක ඕපන් කරලා කොන්ටැක්ට් ප්ලේයර් එක ඕපන් කරාට පස්සේ ඉතින් ඩ්‍රම් කිට් එකෙන් මෙතන තියෙන්නේ දැන් මේ පල්ලෙහාට ගත්තාම මෙතන තියෙන මික්සර් කියලා මික්සර් එකට ගියාම පුතේ මේ තියෙන්නේ ඒක ඩ්‍රම් සෙට් එකේ තියෙන මේ කික් එක ස්නෙයාර් හයිඇට් ටොම් ස්ටික මේ ඔක්කොම සෙපරේට් ඇහෙන්න දීලා තියෙන දැන් මම බැලුවොත් මේ තේ ෆුට් දැන් මේක සෝලෝ කරත් ඒක ෆුට් එක විතරයි ඒක සෝලෝ කරත් ස්නෙයාර් මේ මේ ඩ්‍රම් සෙට් එකේ දැන් මම දාපු ඩ්‍රම් කිට් එකේ තියෙන ටෝන් ස්ටික නැත්නම් ටෝන් ස්ටික තා කික් ස්නෙයාර් ටික වෙන වෙනම අපිට වෙන වෙනම මේක අපිට ඕන නම් මෙහෙම කික් එක මැදිද වැඩිද ඔහොම අඩු වැඩි කරලා මෙතන මෙලෝ එක හදන්න එම්ම මෙතන ඒක ඉවර කරගත්ත එක උගලන්ට කැමතිද දැන් දැන් ඒක එක ක්‍රමයක් අපේ සාමාන්‍ය කොන්ටැක්ට් ප්ලේයර් එකේ ඩ්‍රම් කිට් එක දාගෙන අපිට මෙහෙම අඩු වැඩි කරලා මෙතන මේ ඕන පෑන් කරලා එම්ම මෙතන හදාගන්න පුළුවන් ඔන්න ඒක එක ක්‍රමයක් දැන් මම ඒක නෙමෙයි කියන්නේ දැන් මම කියන්නේ ඕගොල්ලෝ මේ ටික නේන සිලෙක්ට් කරගෙන මේ සිලෙක්ට් කරන්නේ මිඩි වලට මොකද මිඩි එකත් එක්ක හැමතිස්සම සම්බන්ධ වෙන මිඩි ට්‍රැක්ස් ඒකයි මිඩි එකට යන මිඩි එකට ගියාට පස්සේ මෙතන තියෙනවා ඩිසෝල් පාට් කියලා ඕක ක්ලික් කරපුවාම මොකද වෙන්නේ බලන්න මේකට එන එකට ඕකේ දෙන්න මෙන්න මේක පහකට කැඩුණා 1 2 3 4 5 ඒ කියන්නේ මෙයා බලුවත් යමල මේ එයාගේ බඩු නෑ එයාව එයා වැඩ කරන්නේ නැති වුණා එයාගේ කෑලි බෑලි ටික ස්ප්ලිට් කරලා දුන්නේ ඒ කියන්නේ වෙනස් වෙන් වෙන් වශයෙන් ඒ කියන්නේ මේක ෆුට් එක ස්නෙයාර් යාස් අර එකට තියෙන ට්‍රැක් එක කොටස් වලට කඩලා දෙනවා ඩිසෝල් කරපුවම බලන්න දැන් ඔය කික් එක දැක්කද දැන් මේක වැළුවොත් හයි හැට් එක දැක්ක වෙන් වෙලා ආව සිම්බල් ස්නෙයාර් රිම් ෂොට් දැක්කද පුතේ එතකොට ඕගොල්ලන් මේක දැන් මෙතන මම ඩිසෝල් මිඩි මිඩි එක ඩිසෝල් කරපුවාම තියෙන ප්‍රයෝජනේ මොකද්ද? සා ප්‍රයෝජනේ සහ ප්‍රයෝජනේ මේකෙන් වෙන හානිය මොකද්ද කියන දෙකම දැනගන්න. මේකේ ප්‍රයෝජනේ අපිට සෙපරේට් දැන් කික් එක මෙහෙම ගත්තාම මම ඊකියු කරන්නේ මම පස්සේ කියලා දෙන්නම්. අපි දිගටම කරනවනේ මේක. අපිට මේකට සෙපරේට් අර මේ ඊකියු එකට මේ කම්ප්‍රෙසර් දාලා හදාගන්න පුළුවන් EQ හොතයි මේක වෙනම හදාගන්න පුළුවන් අපිට වෙන වෙනම හදාගන්න පුළුවන් හැබැයි මේක වෙනම තිබුණ මේක තනියම තිබුණනම් මේකට EQ එකේ මොකද එන්නේ මුළු මේ MIDI track එකටම තමයි අපි අඩු වැඩි කරගන්නේ ඒකින්ද හොඳම ක්‍රමේ මේක නරක ක්‍රමේ මොකද්ද මේක වෙන නරකේ මොකක්ද දන්නවද අපි පොඩි machine එක නැත්නම් laptop එක නැත්නම් ඕකෝ ටු ඩූ i3 වගේ පොඩි මැෂින් එක කරපුවාම ඔන්න බලන්න දැන් මෙයාව ඕපන් කරපුවාම මෙතනින් ප්ලේයර් එක දැන් මේකට තියෙනවා මේකටත් එක මේ ඔක්කොම ලෝඩ් වෙලා තියෙනවා දැන් ඊළඟ එක බලපුවාම මේ ඊළඟ එකටත් ඒ ප්ලේයර් එක තියෙනවා ඒ කියන්නේ මේ පහටම කොන්ටැක්ට් ප්ලේයර් පහ ලෝඩ් වෙලා තියෙනවා එතකොට පුතේ මැෂින් එක ස්ටක් වෙන්න බලනවා ඕක තමයි තියෙන ලෙඩේ නැත්නම් වෙන මොකක්වත් නෙමෙයි ඒකට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් මේක ඩ්‍රම් සෙට් එක හරියට සෙටප් අපි මෙතන අපි ඔක්කොම ඩ්‍රම් සෙට් එක මෙහෙම දාලා
මෙතනින් ෆුට් කේන්ජන බීට් හදලා පිල්ින්ට්‍රෝ එකෙන් බ්‍රේක්ස් දාලා ඔක්කෝම මේතන සම්පූර්ණ කරගත්තට පස්සේ මේම ස්පිට් කරගත්තට පස්සේ ඔන්න ටිකක් ෂේපයක් තියෙන ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ඊට පස්සෙත් කරන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ මේවා සෝලෝ කරලා අර කලින් කරා වගේ එක්ස්පෝර්ට් කරලා ආයෙ ඉම්පෝර්ට් කරගන්න මේ කික් එක විතර. ආයෙ මේ ස්නෑර් එක විතරක් මොකක් කර මේ තියෙන එක එක්ස්පෝර්ට් කරලා ඉම්පෝර්ට් කරන. එතකොට මේ ටික ඊට පස්සේ කපල දැම්මට පස්සේ මෙන්න මේ වගේ වේව් ෆයිල් තමයි ඩ්‍රම් සෙට් එකේ ඉතුරු වෙන්නේ. එතකොට තව හේතුවක් අපිට මේ ප්‍රොජෙක්ට් එක කාට හරි යවන්න හරි පුළුවන් වුණා මික්ස් කරලා දෙන්න කියලා. මොකද අපි ගා වේව් ෆයිල් තියෙන්නේ. මොකද එයා ගා කොන්ටැක්ට් ලයිබ්‍රරි නැත්තම් මේවා ටික ඕපන් වෙන්නේ නැහැ. තේරුණාද? ඒක නිසා මම දැනට මේ ටික අයින් කරලා අර තනි එක තියෙනවා කම්ප්ලීට් කරගන්නවා. කරලා දැන් මෙයා මැනේජ් එකිනේකට දාගෙන කොහොමද මේතරම් මේක වෙන්නේ මියුට් වෙන එක වෙන්නේ මෙන්න මෙහි මේක සිලෙක්ට් කරලා පස්සේ අන්මියුට් වෙනවා. තේරුණාද? right ඊට පස්සේ අපි මේ ඩ්‍රම් සිලෙක්ෂන් එක හදාගන්නේ ඇත්තටම සින්දු සම්පූර්ණ ඉවර කරගත්තා තමයි ලේස් මොකද බ්‍රේක් එක නැත්නම් අර මේ ලස්සන්ට හදාගන්න පුළුවන් පොඩි වොයිස් ගයිඩ් එක දැම්මට පස්සේ right දැන් මොකද ඕන දැන් මේකේ සින්දුය තියෙනවා පාට් එක ගන්න මොකද නැ පාර්ට්ස් ගහලා වොයිස් උත් කරාට පස්සේ තමයි මන්නම් බේස් ගන්න. එතකොට සින්දුවත් අහලා ෆීල් එකේ ගන්න ඕලන්ට කලින් බේස් ගන්න දැන් ගන්න පුළුවන් වුණා ප්‍රශ්නේ. අපි එතකොට හිතෙන් කී කී ගගා ඉන්න බය. දැන් මේ කරන්නේ මම කරන්නේ පාර්ට් එක ගන්න. දැන් පාර්ට් ගන්න මොකද ගන්න මෙන්න මේ එන්ටු මේකේ තියෙනවා ටෝස්ට්. මම මේක කපල ගන්න ආයෙ එකක් ගන්න ඕනේ. එතකොට ප්‍රොජෙක්ට් එකට බර වැඩි වෙනවා ප්‍රොජෙක්ට් එකට. එතකොට මේක අරගෙන මෙතෙන් සිලෙක්ට් කරලා අපි ගන්න පාට අපි එතකොට මේක ගහලා නැවතුවා. නවත්තන්න කලින් මෙන්න මේ වගේ පුතේ මෙන්න මෙහෙම ඇදලා බැලුවා තෝ මේ මෙන්න මේක මේ කලින් පටන් ගන්න තියෙන්නේ. එතකොට ටයිමින් අප්ට. හරිද? එතකොට මේක අකුලන්න බෑ ළඟට. ඔන්න බලන්න ළඟට අකුලපු ගම වෙන්නේ මොකද්ද කියලා. ආන්න එක කැපිලා යනවා දැක්ක. ඒක නිසා මේක ඉස්සෙල්ලම කරන් ඩබල් ක්ලික් කරලා කන්ට්‍රෝල් A ගාලා ක්වොන්ටයිස් කරන්න. ක්වොන්ටයිස් කරන Q අකුර ගාව දැක්ක ක්වොන්ටයිස් කරන ඔක්කොම ගන්න. නීටට හදාගන්න අන්දක පැනලා එයා මෙයා ඉන්න මෙතනට මේ ආදක පැනලා මේ ඒක ටයිම් හදාගන්න. දැන් ඒක පර්ෆෙක්ට්. එතකොට ඒක මේ ටයිමින් වල අකුල්ල තිබ්බා. දැන් මම මේකට තමයි දෙපාරක් ගෙවෙන්නේ. මම මේක තමයි සින්දුවේ තියෙන වෙන පාට් එක. නමුත් ඊට පස්සේ තියෙන වෙන පාට් එක මම මට ඕන නිසා මම ඒක ගන්නවා වෙන ටෝන් එක. ඕකම රිපීට් එක. එතකොට මෙහෙම පුළුවන්. මේක තමයි ආයෙන්ට ලුඩ්ලට මේක කොපියක් දෙම කන්ට්‍රෝල් C ගහලා මෙතනට control V ගේවා දැම්ම. ආයෙ මෙතනට එනවා. control V ගේවා දැම්ම. දැන් මේ ටික විතරයි තියෙන්නේ. ඉස්සෙල්ලා මෙයා N2D කියන එක export කරගන්නවා. N2D මෙයා export කරගන්නවා. එතන දාන part. piano 1 මොකක් හරි දාගන්නවට පාත් සිලෙක් කර තියෙන මෙතන සේව් කරා. එක්ස්පෝර්ට්
දැන් ලෝ පැත්තෙන් ඇවිල්ද මේක මේ මේක ආපාට මේක බවුන්ස් කරගන්න මේකම බවුන්ස් කරගන්න බවුන්ස් කරලා කන්ට්‍රෝල්ස් කරලා සේව් වෙනවා තහතිය දැන් මේක එක පැත් දැන් මේක ලෝ පැත්තෙන් තියෙනවා දැන් ඔයාට මේක සිලෙක්ට් කරලා මේ ග්ලූ එක අරගෙන විකාර සිලෙක්ට් කරා ඔක්කොම එකක් කරගෙන ඉවරලා ඔයාට මේක ඩබල් ක්ලික් කරලා ආය 12 ඔක්ටේව් වැඩි කරගන්න. එතකොට සද්ද හොඳයි දෙකක් එනවා. ඒකට හයි පැත්තුන තදින ඒකම. ඒකත් එක්ක කෝඩ් කරගන්න. 2 1 එක 2 දාලා. එයත් එනවා දැන් ආපහු. ගිහිල් ආ එයාටත් බවුන්ස් දුන්නා. ප්ලේස් කරා කන්ට්‍රෝල් එස් කරා සේව් කරගන්න දැන් මෙයාගේ ඇති ඊටත් මෙයාගෙන් ගන්නවා ෆ්ලූට් ටෝන් අපි ඉස්සෙල්ලා ගත්තේ ක්ලැසිකල් වල කරේ ඕගොල්ලන්ට කැමතිද ගන්න මේ නිකන් ජොලියට ගන්න එයාවත් අපි දිගහැරලා බලන ටයිමින් දැන් මේක මෙන්න මේක තියෙන දැන් ඔන්න දැන් මෙතන දාලා තියෙන 32 නේ 32 කියන්නේ පුතේ මේ බාර් ගොඩාක් ඇතුළට මේ කියන්නේ මෙතෙන් ඉඳන් මේක ඇතුළට 32 බෙදලා තියෙන්නේ මේක ගලක 1 2 3 4 5 6 7 8 8 වරක් 1 2 3 4 දැක්ක ඒක 32 බෙදලා දැන් 32කට බෙදුනාම හොඳයි මොකද මේ 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 තැන් වල පොඩි පොඩි තැන් වලට පොඩි පොඩි ඒවා ඇතුළට ඔබා ගන්න පුළුවන්. ඒ කියන්නේ බලන්න control A ගාලා Q කරා ආ මේ තැන බෙදුනා. මම ආයෙ control Z ගහලා ආයෙ මේ ටික select කරලා මෙතන බලන්නවා හිතන්න 16ට තිබුණා මොකද වෙන්නේ කියලා. මේවා දැක්කද මේ ඇතුලෙන් තියෙන ඉර ගියා දැන්. දැන් මොකද වෙන්නේ? Q අපුරු ගහපුවා. ආ මේන් දැක එකක් එකක් යටට ගිහිල්ලා පාට් එක වර්ධිනේ. ඔන්න බලන්න පාට් දැන් වර්ධිනේ. control z ගහලා මෙතෙන්ට මොකද චූටි අර ටිටර ගාලා පොඩ පොඩි කරගෙනව නම් ඒව පොඩ්ඩක් මේ ඈත් වෙන තරමට හොඳයි දැක්කද මේ වට ඒතෝ යනව ඔන්න ඒක Q අපුරු ගහපො ආ ඔන්න බලන්න දැන් එතකොට ගිහලා චූටි චූටි ප්‍රශ්න වෙනවා right දැන් මෙයාගේ සද්ද නිකන් මේ 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 පාට වෙන තුට සද්ද අඩු වෙලා. දැන් කම මේ වෙන මෙත් මෙනේ ඉරෙන් අපිට පල්ලිය අඩු උත්සාහ කරනවා. මේකේ තුට මේ ගන්න ඔය සද්ද අඩු වල පොඩක් උත්සාහ කරන්න පුළුවන්. මේ ගොඩාක් මේ වගේ තුට අඩු කරලා ගන්න පුළුවන්. රයිට්. දැන් මොකද්ද කරන්නේ? මෙයාව දැන් අකුල ගන්නවා. මේක අරන් ගිහලා මෙතන. මෙයාව මෙතන. කෝපි කරා. මේකට පස්සේ මේකට පස්සේ මේ මේ දේ ගොඩාක් වැඩ දාන්නේ නැහැ පුතේ මේ එක්ස්පෝර්ට් කරා මේ වීඩියෝ දික් වෙන නිසා ඕගොල්ලන්ට අවශ්‍ය පාර්ට්ස් ඔක්කොම ටික ඔය විදිහට ගහගන්න. ඒකත් ඕනනම් ඒකත් ඕන වට ඔක්ටේව් එකක් දාගන්න පුළුවන්. නැත්නම් ඔයාට මේකට ඔක්ටේව් සෝරි ඔක්ටේව් එකක් නැතුව මොකද කරන්න? තව මේකේ ටෝන් එක ලේ කරගන්න පුළුවන්. දැන් සකුරාචි එකක් දාන්න. දැන් මොකද සකුරාචි කන තේනවනේ? ඔයාට ඕන නම් ඒකත් ඕන නම් ඒක සිලෙක්ට් කර ආය එක්ස්පෝර්ට් දුන්නා ෆ්ලූට් 2 කියලා දැම්මා ආය එක්ස්පෝර්ට් කරා එයත් එනවා
එයා අවටත් මේක අපි මෙයා දැන් මෙයාගේ වැඩ අරන් ඉරනේ එයාට නිවාඩු දෙන්න මේ දෙන්න ආය බවුන්ස් කර දැම්මා ඔල්ඩ් සේව් රයිට් පාටි ගහලත් ඉවරයි හරිද දැන් මම මේකට පොඩි වොයිස් කැලලක් දානවා එතකොට මොකද කරන්න මම ආය මෙතනට ගිහිල්ලා මේ මෙතන රයිට් ක්ලික් කරලා ගන්න පුළුවන් රයිට් ක්ලික් කරලා ඇඩ් ට්‍රැක් වලට ගිහිල්ලා ඔඩියෝ එකක් ගත්තා දැන් අපි මේක මොනෝ කරලා තියෙන්නේ ඈ අර ඉස්සලා මුලදී හදාගත්තේ මේක ගිය සතියේ පේනවා මම මේක මුල උඩට දාගෙන වොයිස් කරන්න ඒ නිසා වොයිස් කැලිවා මයික් එකේ ඇන්තම් පව ඔන් කරලා ලංකාවල ගන්න නිකන් මයික් එක සෙටින් එක ඕගොල්ලෝ ගන්න ඕනේ මයික් එක සාමාන්‍ය පුතේ ඕගොල්ලෝ කියන්නේ මේක සෝලෝ කරලා මම නම් කියවෙන්න නෑ ගොල්ද දෙලසක කීවත් අන්නේ ඒ මේ ලෙවල් එක ඇති එහෙම ගොඩාක් යන්න දෙන්න හොඳ නෑ එතකොට ඩිස්ට්‍රොට් වෙනවා රෙකෝඩ් කරපුවා මේ වගේ යන්න හොඳ නෑ රෙකෝඩ් වෙද්දි මේ වගේ හීනෙට ගන්නත් එපා දැන් මේක දෙලසක කීවත් ඔබ ගැන මතක අමතක කරනු කියා ඔබේ ඉවසේ අමතක කරනු කිසේ ඔබේ ඉවලසේ අමතක කරන කිසේ මම දැනට මේ කැලේ විතර වොයිස් කරන්න පුතේ ඔයගොල්ලන්ට දැන් දැනගන්නනේ සම්පූර්ණ සින්දුව ඔයගොල්ලෝ වොයිස් කරගන්න දැන් මම කරන විදියෙන් කියලා දෙන්නේ රයි ආ ඊට පස්සේ දැන් මොකද කරන්නේ මියාව සෝලෝ කරලා දැන් අපි ගෙවල් වල නෙපතේ කරන්නේ ඉවල්ල කරද්දී ඔය තියෙන තුම් පාංකාරෝ ඒ අර මේ ඔල්ල අතරම් බලරම් ඔක්කොම ඇහෙනවා තමයි. එතකොට ගන්න ඉස්සලා මේ ටික මෙන්න මේ ගානට අරගෙන මේ අනවශ්‍ය ෆ්‍රී නෝට් එක අනවශ්‍ය වයින් කරන පටන් ගන්න තැන තියාගන්නවා. එතකොට හෙලිසක මේ ලංකරදි බලන්න කියන්න මුල ඔන්නේ ඇහිලා නෑ එතකොට. හෙලි ඒ කියන්නේ චුට්ට මෙයා ඕන ඔන්න. හෙලිසක ඒ වගේ එකපාරට අහන්න තු කපන්න එපා මෙමෙ. එලිසක කීවත් ආ එතකොට මේ හරි. කීවත් මෙතනින් ගා මේ මෙතෙන්ට අරන් ගියා වන්න හොඳට බලාගෙන මේ මෙතන මේ හැම එකකටම තියෙන මේ යට කොටුවෙන් තියෙන අඩු කරන්න අඩු වැඩි කරන්න මේකේ ඉන්නේ ෆේඩ් ගන්න මේ මේව ගාපුවම මෙතන ගියේ පාලමක බූස් කරලා වල්ලයට බැලේ පිටිගෙන සද්ද ජන්තය යන්න පොඩි සද්ද තියෙනවා ඒක ඉතින් ගෙදර කරන එවන්න අපි මේ කියන්නේ පොතේ එතකොට අහලාගෙන ඕ ප්‍රශ්නයක් කරගන්න බෑ ලොකු ස්ටුඩියෝ වල හදන ප්‍රමාණයකට වැඩි සමහරව හදන්න පුළුවන් හොඳට ඒකද ඊට කලබල කරගන්න ඕනේ එතන කියලා බවුන්ස් කරගන්න එතකොට මම එක ට්‍රැක් එකක් වෙනවා ඊට පස්සේ සේව් දීලා දැන් මං ගැහුවේ සින්දුව ඩී වලනේ ඔන්න දැන් ආ සබ්ජෙක්ට් එක දැනගන්න ඕන මේ වැඩේ ඩී වලනේ දැන් මෙයාව ඩබල් ක්ලික් කරලා ඉවරලා මෙතන මේ ඇරෝ එකෙන් ගිහිල්ලා උඩින් දැන් තුන්වෙනි වෙරි ඔඩියෝ කියන එකට යන්න ඊළඟ මෙතන තියෙන ඊතලේ ක්ලික් කරාම මෙයාගේ ඕඩියෝ ෆයිල් එක කියන ඕඩියෝ වේව් ෆෝම් එක එනවා මේ තියෙන ඒ කියන්නේ මේ අවුට් ගියපු ඒවා ෆ්ලැට් ගියපු ඒවා ඔක්කොම ටික මේක පෙන්නනවා කන්ට්‍රෝල් ඒ ගාන සිලෙක්ට් කරලා මෙතන තියෙන ක්වන්ටයිස් පිච් වල දෙන්න දැන් මම කියන්නේ සින්දුව ඩී වල මේ ඩී ස්කේල් එකේ F නැහැ නේ පුතේ දැක්කද මේ අපි සමාන සාමාන්‍යයෙන් සින්කර් ලිවරේලා ක්වන්ටයිස් කරපුවා මෙයා යන්නේ ළඟම ඉන්න එක නෑ දැය ගෙදරට ඒක හරි තැනට නෙමෙයි අල්ලපු ගෙදරට යනව නෑ දැය ගෙවලට කියලා ඕන වෙලා ඒ කියන්නේ අපිට ඕන තැනට නෙමෙයි මෙයා හිටපු ගමන් ඔන්න දැන් ආයේ කන්ට්‍රෝල් රිසෙට් ගියෝ දැක්කද මේ මෙයා මෙතින් තමයි මෙතනට යන්න නෙවෙනා හරි නම්
වැඩිපුර F පැත්තේ ඉන්නේ තමයි අර control is control ගහලා control all ගහලා මේ switch කරපුවා යා අනිත් පැත්තට එන්න. එතකොට අපි මොනවද කරන්නේ D වලට F එක නැති නිසා අපි මේ අනුතෙන් තියෙන. සා මෙන්න මේ frequency වට තියෙනවා D එක E flat එකට වැඩි කියලා. එතකොට මේගොල්ලෝ චුට්ටක් අඩු කරලා 100 100 හදන්න යන්න එපා. මේ A එකෙත් මේ මේ වම් පැත්ත කෙරවල ටිකෙන් A එක චුට්ට. එතකොට බලන්න අහලා. කෙලිසක කෙලිසක කී මෙයානේ මෙයා වෙලා F වලට එනම් බෑ. මෙන්න A flat වලට A flat වල බෑ. එහෙනම් එන්න මෙතනට. ඈ. කෙලිසක කීව. ආ දැක්ක. ඒ නෝට් එක හරියයි. ඊටත් කී කියද D. ඊට එන්නේ C වලට. ඔතන C වල බලන්න මේ තියෙන සිංගින් ෆ්‍රීකවෙන්සි මේ සිංගින් නෝට් එක. මෙයා ගිහලා තියෙන මේ A flat A B flat වලට එහෙම් බෑනේ. එක්කෝ අපි කරන්න ඕනේ මේක අදින රෙඩි හොඳ මෙන්න මේ තැන් එයාට කපලා බඹ යන දැන්න බලයන් කියලා අතෑරලා ආය ආර එහෙම යන දෙන්නේ කියලා ගන්න මෙතන තාලෙදි දින chance එක බලයන් කියලා ගිහිල්ලා ගියාට අපි යන්න දෙන්නේ ආයෙත් එන්න තියාගන්න කීවත් දෙක කී යාවිත වත් කියන්නේ මොකද D වල මෙයානේ D ෂම් කීවත් දැන් බලන්න ලිසක කීවත් සන්තෝෂෙන් ඉදිරියන්නේ නේද? කිසි එයා කියන්නේ රෙඩි තියෙන ලස්සන හදයක් ඈ. දැන් ඔක හැදුවා. දැන් හදලා ඉවරලා. මෙන්න මේක සිලෙක්ෂන් එක අපිට තියෙනනේ මෙතෙන්ද මෙහිම අදින් ගන්න පුළුවන්. මොකද ඒක අපි සිලෙක් කරගන්න ඕනේ මෙන්න මෙහෙම. කොටස ඉස්සෙල්ලා. එහෙමත් ගන්න පුළුවන්. කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කියන එක ඔප්‍රෙස් කරගෙන මෙන්න මේ අතාව මෙතන ක්ලික් කරපුවම ඒකත් පුළුවන්. දකුණු පැත්ත සිලෙක් කරන ඕල්ට සිලෙක් කරලා මෙහෙම කරපුවම එහෙම පුළුවන් ඈ යන අවශ්‍යනිකෝ. එතකොට මෙන්න මේ අත දෙන පොඩි මෙයා දාන පොඩි වැඩකට මෙයාව දාලා මෙයාව ඊ වලට ගිහිල්ලා පොඩ්ඩක් මෙයා මේ කම්ප්‍රෙසර් එක දාලා මැක්සිමයිසර් එක දාලා මෙතනට ගිහිල්ලා ඕගොල්ලෝ ඉස්සෙල්ලා පුතේ කරන් තියෙන හොඳම වැඩේ මේක ඊවලින් ලෝඩ් ප්‍රීසෙට් කරලා කියලා මේ ගිටා කියලා ගාපු ස්පැනිෂ් ගිටා කියලා එකක් එනවා ඒක අරගත්තාම මේ ලේසි මේ පොඩි ඊක එකක් දෙනවා එතකොට මේ 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 ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන මෙතන දිරන්නේ මේ 126 තියෙන සාමාන්‍යයෙන් ඔය 100ක් වගේ වෙන්න ලෝකෙත් කපනවා කියලා තමයි ඔය මේ සාමාන්‍ය 100ක් විතර වෙන්න ලෝකෙත් කපන්න කපලේ වෙරලා කොහොම දැනට තියලා මෙතනින් ගිහිල්ලා EQ වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා EQ mono 8 කියලා 8 mono ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා දැන් ඔය ඊටත් ප්ලේ කරනවා ජල්බරි සද්දේ ටික ඔක්කොම එනවන්න මේක උස්සල මෙතන යන්න මට අර අමතක කරේ කිසි මధుරෝ කෑ ගහපු ඒ ඔක්කොම වදින ඔකල එතකොට එතකොට මේක Q point එක මේ Q එකට 100 කරලා එන්ටර් කරපු ගාම මధుරෝව ආවුණා ඌතේ ආවුණා මේ තියන ආනේ ඒක පල්ලයට ගත්ත -4 වගේ තමයි සමාන ගන්න කියන්නේ මෙන්න මේ කාට ඊළඟට කියනවා උඹේ කිවලසේ මුතු කැ ගන්න ඔය ඉතින් යටින් එන්නේ අමතක කරනු කිසේ අහුනටවත් ඇති අයිදස් මේ මෙතේ මේ මේ මේක රොටේට් වෙන්න මේ මේ මෙන්න මේක අත අර මෙන්න මෙතෙන් ක්ලික් කරපුවම දැන් පාට කරනවා දැන් තමයි මේක මේ ලූප් වෙන්නේ දැන් ආයෙම ආරගෙන අමතක කරන කිසි කෙනෙක් නැහැ ජීස් කියන ෆ්‍රීකවෙන්සි කවදා නාලු උඹේ ඊවලසේ ලෝපෙත් දෙනු බලමු අමතක කරන ස්පීකර් දෙදෙන ලෝ නෝට් එක හොයද කරනු කියා උඹේ ඉන්නේ ඩිස්ට්‍රොක්ට් එක සත්‍ය කින්නේ ඔය අමතක කරනු කිසේ ඔක්කොම ගමන්න ඕන කියලා නෑ ඕගොල්ලන් දැන් ඇති කියලා හිතන්නේ
ඇති ඔබේ තාටිය හොයනවා කීම ලෙසේ තැන්කි මුත්තම ඔබ අමතක කරවත් ඔබ ගැන මතකය දෙන බූතටිය එල්ලුවා දැන් සමස්යක් වශය කරතා මානසික මුහුණුවරක් දැන් තියෙනවා දැන් මොකද කරන්නේ මෙයාට දෙනවා එතනකින් රිවර්බ් වලට ගිහිල්ලා අයිසොටෝප් ඕගොල්ලන්ට කැමති රිවර්බ් එක දාන්න පුළුවන් මම ඔන්න ගන්නට මට මේ ගන්න හොඳයි අමතක කරන් කෙසේ සද්දෙම කම්ප්‍රෙස් වෙලා වදින් තත් කම්ප්‍රෙස් එක දාගෙන බලන්න අමතක කර මතක එතන කා පාට වෙන්න තියන්නේපා ලෙවල් සුගා තිය ඒක කරන්නේ අමතක කර කෙසේ ඕන ලෝ පැත්ත වැඩි නම් මෙතන මෙතන ඕෆ් වෙනවා ඊවලසේ මෙන්න මේ පැත්ත තමයි වැඩිලා තියෙන්නේ ලෝ ඕකියා ඒක නිසා මේ අනවශ්‍ය ලෝක දැන් කැපිලා තියෙන්නේ උඹේ ඕගොල්ලෝ මෙතනින් සේ මෙතනින් ලෝ උසගෙන අඩුද අමතක කරන් කෙසේ යාට වැඩ යන්න පුළුවන් මෙයා මෙතන තියන්නේ සියයට තියන්නේ යම හොල්ලන්න යන්න බා මේ කවන්නේ මෙයාගේ පොත් ඔය අමතක කර ඔබ ගැන මතකය අමතක කරනු කියා උඹේ ජීවනසේ සමහර පොඩි කෝරසයක් දාන ඕන කෝරසයක් දාගෙන පුළුවන් මෙතන මේ මොඩියුලේෂන් එකට ගිහිල්ලා කෝරස් එකට ගිහිල්ලා අමතක කරනෝ කියා උඹේ ජීවනසේ අමතක කරන් කිසි ඩිලේ වලට ගිහින් පිම්පොන් ඩිලේ මම පාවිච්චි කරනවා. ඕගොල්ලන්ට ඕනෙක පුළුවන් පිම්පොන් ඩිලේ වලට ගිහලා ස්ටීරියෝ ඩිලේ ෆෝස් ඕලෝ කෙනෙක් දාලා. උඹේ 32ක් විතර තියෙන මෙතෙන් 10ක් විතර තියන්න. එතකොට මේක සෝලෝ වන් කර. දැන් කොහොමද තියන්නේ? මෙයා මේ දම්පාට එක මෙතනින්ම ක්ලික් කරලා අයින් කරලා ආයේ මේ දෙන්න දෙපැත්ත දෙන්න දෙපැත්තෙන් කාන්ති මැද්දට දාන්න ඕන දාලේලා දැන් මොකද ගන්න? ඉතලම දැන් කරගෙන ඉන්න ඕන බේස් ගන්න කලින් ඩ්‍රම්ස් කාර්යව සෙට් කරන්න ඩ්‍රම් සෙට් එක ඉවර කරන්න